සක්මනේ දහම් සාකච්ඡා වාරයේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ වැඩ සිටිනවා. ඊටාම ගෞරවයෙන් ගුරුදෙවිඳුකෙන් ඉල්ලා සිටිනවා. මේ අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේ පැමිණි තරුණ තරුණියන් යොමු කොට තිබෙන දහම් ගැටළු සඳහා පිළිතුරු ලබා දෙන්නට ඊටාම ගෞරවයෙන් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීනි. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් දරුවනි, ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා. අහලා තියෙන ප්‍රශ්න වල සමස්ත ගත්තාම මේකයි. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් වලින් මේ අසභ්‍ය දේවල් බලන්න තියෙන අබ්බැහි වීම. ගොඩක් තියෙනවා ඒක අහලා. මේක නම් මං හිතන්නේ ෆෝන් එක පොලේ ගැහුවත් බෑ. මට ඒක හාඳුරු කෙනෙක් හම්බ වුණා. උන්වහන්සේ මේ ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් බලලා උන්වහන්සේට තරහ ගියේ ෆෝන් එක ගැන. අන්තිමට වතුර හැලියක් කුණු කළා. ගොජ ගොජ ගාල වතුර උතුරද්දි ෆෝන් එක දැම්මා. විසඳුනේ නෑ. ඊළඟ මාසේ ඊට වඩා හොඳ ෆෝන් එකක් ගත්තා. මේකෙන් අපිට එකක් පේනවා, ක්‍රමානුකූලව අපි පෞරුෂයේ හීන විචාය. එහෙනම් මේ ෆෝන් භාවිතින් ගොඩාක් වෙලා තියෙන්නේ පෞරුෂයේ බිඳ වැටීම. ඉතින් අහලා තිබුණා බාල මහලු වැඩිහිටි බේදකින් තොරව වනචරීව බලන්න මේ ෆෝන් වලින් හොඳටම පුරුදු වෙලා කියලා. මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. මේකට නම් පුළුවන් නම් කරන්න ක්‍රමයක් කියන්නම්. හැබැයි වෙන විසඳුමක් නම් නැහැ. ඒක ඇර හොඳට තෙරුවන් සරණේ පිහිටලා මරණ සතිය වඩන්න කරන හැටි කියන්නම්. දැන් උන්ට බුදුරජාණන් වහන්සේ අපි සරණ යනවනේ. බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා, හෙට මැරෙවිදයි කවුද දන්නේ, අදම කළ යුතු දේ කරන්න කියලා. ඒ නිසා හිතන්ඩ අපිට ජීවත් වෙන්න තියෙන්නේ අද විතරයි කියලා. සැලසුම් කරන්න අනිත් ඒවා කළ යුතු දේවල්. කොච්චර සැරසුම් කළත් ඇත්තටම අපිට ජීවත් වෙන්න තියෙන්නේ අද විතර නම්. ඒ ෆෝන් එකට ආසා කරලා ෆෝන් එකෙන් වනචර දේවල් බලබලා සිටියොත් බුද්ධ දේශනාවේ තියෙන විදිහට නම් එයා යනවාමයි අපායේ අද මැරුණොත්. අද මැරුණොත් අපාය යනවා. ඒ අපායේ ගියපු භූතයන්ගේ විස්තරයක් තියෙනවා. ඒ අනුව ඒගොල්ලෝ ගිහිල්ලා උපදින්නේ අසූචි වලක. අසූචි වලේ තමයි ඒ අයගේ ශරීරය තියෙන්නේ. ඒ අයගේ ඒ අසූචි, මොකද මේ ෆෝන් වලින් බලබල පුරුදු වෙන්නේ එක එක්කෙනාගේ ඔය ලිංගාසිත ප්‍රදේශ බලන්නනේ වැඩිපුර පෙළඹෙන්නේ. එතකොට අර අසූචි වලේ උපන්න ප්‍රේතයා අසූචි වලේ උපන්න ප්‍රේති දිහා බලනවා. බලනකට වෙන්නේ අර ප්‍රේතියගේ ඇස් පුපුරනවා. ඒ මේ අකුසල් රැස් කරන්නේ ඇස් දෙකෙන්නේ. එතකොට මේකේ කර්ම විපාක දෙන්න පටන් ගන්නේ ඇස් දෙකෙන්. ඊට පස්සේ පුපුරගෙන ගිහිල්ලා එතනින් තමයි පටන් ගන්නෙ පණුව කණ්ඩ. පුපුරලා පණුව ගහගෙන ගහගෙන ගිහිල්ලා තමන්ගේ ශරීරය ඉවරලා මැරිලා ආයේ එතන උපදිනවා. ඒ නිසා දරුවනි, බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. මේකෙන් බේරෙන්න නම් ධර්මයේ සරණ යන්න ඕනේ.
ඊළඟට ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕනේ. මේක වීරියකින් තොරව කරන්න බෑ. ෆෝන් අයින් කළ පමණින් කරන්න බෑ. හැබැයි මරණ සතිය වැඩුවොත් කරන්න පුළුවන්. එතකොට හොඳට තෙරුවන් සරණ සිහි කරලා සරණ පිහිටලා මම අද මැරුණොත් මම මේ ෆෝන් එකෙන් මේ ජරා බල බල ඉඳලා හරියන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න ඕනේ. ධර්මයේ සිහි කරන්න ඕනේ. මම ශ්‍රාවක සංඝයාගේ ගුණ සිහි කරන්න ඕනේ කියලා තමන්ගේ හිතට දැඩිව ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගහාගෙන යනවා. දැන් හිත පුරුදු වෙලා මේකට. දැන් මේ අහලා තියෙන පස්තවලි මං හිතන්නේ 50%කට වඩා තියෙන ওই ප්‍රශ්නේ. හිත පුරුදු වෙලා ඒ නිසා මේ විනාශෙන් භයානක විදියට සිත කිලුටු වෙලා ෆෝන් අරහා කිලුටු වුණාම වෙන්නේ මොකද්ද? පවට තියෙන ලැජ්ජාව නැතු වෙනවා. පවට තියෙන භය නැතු වෙනවා. එතකොට යෞවනයා කියන්නේ පවට බය නැති, පවට ලැජ්ජා නැති නීච මනසක් තිබීමද යෞවනයා කියන්නේ. ඕන ජරාවකට ඇදලා ගන්න පුළුවන් ඔතෑනි පෞරුෂ හීන කෙනෙක්ද? ආවේගය කියන්නේ පෞරුෂය නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඕනම කුණගොඩකට පයින්නවා කියන්නේ පෞරුෂය නෙමෙයි. ඒක මෝඩකම. ආවේගය කියන්නේ පෞරුෂය නෙමෙයි. දැන් අපි දන්නවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාලන කාලයේ තරුණ ළමයි ගොඩාක් වෙයි එක එක දේශපාලනයට අහු වෙනවා. ආවේගෙන් ඔක්කොම විනාශ වෙනවා. මෙලොව පරලොව දෙකම වෙනසෙනවා. එතකොට ආවේගයේ අගපත හයිය නිසා ආවේගය ආවට ඒක තරුණකම නෙමෙයි, ඒක පෞරුෂෙත් නෙමෙයි. පෞරුෂය කියන්නේ ආවේගයට පත් නොවීම. පෞරුෂය කියන්නේ ආවේගයට පත් නොවීම. ඔය දරුවන්ගේ හැඟීම් අවසල ගන්න පුළුවන් හැඟීම් අවසල ගන්න දන්න කෙනෙකුට සුටුස් ගාලා. හොඳට නරකට දෙකටම. ඒක ආවේගේ, ඒක පෞරුෂ හීනත්වයේ. එතන පෞරුෂ හීනත්වයෙන් මිදෙන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවයට ලං වෙන්න. ඇත්ත ස්වභාවය තමයි අනිත්‍ය. ස්ථිර නැති බව. එතකොට ඇත්ත ස්වභාවයට ලං වෙලා වාසය කරනවා නම් අපිට තියෙන ජීවත් වෙන්න අද දවස විතරක් නම් එයා අද දවස තුල ධර්මයට කැප වෙනවා. ඊළඟට පුරුදු වෙන්න ෆෝන් එකෙන්. දැන් සමහර අයට තියෙන ගැටලුව තමයි ෆෝන් එකෙන්ම රසාව කරන්න මට්ටමට සමහර වෙවිලා. උදේ මේ ෆෝන් එකේ තමයි ඔක්කොම ජරාව තියෙන්නේ. එහෙම නැති ළමයි පොඩි ෆෝන් එකක් පාවිච්චි කරන්න, පුංචි එකක්. එහෙම නැත්තම් බේරින්ද නම් බෑ. අපිට හරිය දුකයි. බේරෙන්න බෑ කියලා වෙන විසඳුමක්වත් නැහැ. මේ වැටිච්ච වලෙන්ම ගොඩෙන්න ඕනේ. මද්‍රව වලට යන්නේ දෙවෙනි වට. දෙවෙනියට ඉස්සල යන්නේ ෆෝන් එක. ෆෝන් එක තමයි පළවෙනි හතුරා. මද්‍රව තමයි දෙවෙනි හතුරා. ෆෝන් එකෙන් තමයි සෙට් වෙන්නේ පාප මිත්‍රයා. පාප මිත්‍රයා හරහා තමයි මද්‍රව එන්නේ. මද්‍රව විතර නෙමෙයි, ඊළඟ ප්‍රශ්නේ ගොඩාක් අහලා තියෙනවා තුන්වෙනි ශිල්පදේ ගැන. අහලා තියෙන ප්‍රශ්න දැක්කම හරි දුකයි. විනාශ වෙලා ළමයි. සමහර ගොඩක් බඹසර නැහැ. දූලා පුතාල දෙගොල්ලම මේ වෙලා තියෙනවා බඹසර නැහැ කියලා. මේකේ තියෙනවා විනාශ වෙලා. ඉතින් අදමල සතර අපාය යනවනේ, අපාගත වෙනවනේ අද මැරුණොත්. ඉතින් හරි භයානකයි මේක.
දැන් මේ ළමයිගේ මේ ජීවිතය ප්‍රශ්න බැලුවාම හැබැයි ඒ අතර හොඳ එකක් තියෙනවා. මෙන්න මේක හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේකේ තියෙන මට නිතර අසනීප වෙනවා. ධර්මයට මහමෙවුනාවට එන්න කලින් මරණ බය තිබුණා, දැන් නැහැ. මරණ බය ඉද්දි මං දිවි ලෝක සිහි කරනවා. මගපල ලබාගත් දෙවියන් අතර මට උපදින්න ලැබේවා කියලා ඒක මගේ තණ්හාවද? කවුරේ පුතිද්දු දුවේද දන්නා ඒවලා තියෙන්නේ දරුවනේ. මේ තණ්හාව හොඳයි, මේ තණ්හාව පවත්වන්න. සත්පුරුෂ භූමිය දෙව්ලොව, සත්පුරුෂයෝ ඉන්න තැන දෙව්ලොව කියන්නේ. එතකොට ඒ දෙව්ලොව උපදින්න බෑ පුතේ. ලේසියෙන් හොඳට තෙරුවන් සරණේ පිහිටලා, හොඳට තෙරුවන් සරණේ පිහිටලා, තෙරුවන් සරණේ පිහිටනකොට දැන් මේක ඊළඟට ඔය දේවාල ප්‍රශ්නේ ගොඩක් අහලා තියෙනවා. එකක් අහලා තිබ්බා මට මතකයි. මේකේ තියෙනවා මේ කාලේ දේවාල ගානේ යන ප්‍රතිශතේ වැඩි වෙමින් තියෙනවා කියලා. වැඩි වෙන්න පුළුවන්. පෞරුෂී හිණත්වයේ වෙනකොට කාගෙන් හරි පිට ගන්න නිහදන්නේ. ඒකයි. මෙහෙමයි දරුණේ, එකපාරට විසඳන්න බෑ, කාලයක් යනකොට විසඳෙයි. හැබැයි එකපාරට මහන්සි ගන්න තෙරුවන් සරණේ පිහිටීමට මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. සරණ ගියා කියනකොට එකක් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ පළවෙනි බුදු ගුණය මොකද්ද? අරහං. අරහං කියන්නේ රහත්. රහත් කියන්නේ උන්වහන්සේ ධර්ම මාර්ගේ පුරුදු කරලා රාගි නැති කරගත්තා. විතරාගී. ද්වේෂය නැති කරගත්තා. විත දෝෂී. මෝහය නැති කරගත්තා. විත මෝහි. එහෙනම් උන්වහන්සේගේ බුද්ධ ජීවිතයේ බේස් එක නිකලස් බව. එතකොට සරණ ගියා කියන්නේ ඒක නිතර මතක් වෙන්න ඕනේ. මම සරණ ගිහිප මගේ ශාස්ත්‍රඥ වහන්සේ රාග දේශ මොහ නැති කෙනෙක් කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්මය රාග දේශ මොහ නැසන ධර්මයක්. ඒකට සමහරු ඒ ආත්මෙම කරගත්තා, සමහරු පස්සේ කාලේ කරගත්තා. මේ කාලේ ඒ විදිහටම ඉස්සර විදිහටම කරන්න බෑ. එතකොට ඒ නිසා මේ කාලේ ගොඩාක් ඉන්නේ ඔකට පටන් ගත්තොත් ගොඩාක් රැවටෙන එකයි. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ කෙරේ හිත පහදවාගෙන පුළුවන් විදිහට හිමින් හිමින් මේ විතරාගී රාග ද්වේෂ මොහ නැසන ධර්මයක් මම සරණ ගියා කියලා ඒ ධර්මයේ මතක් කරගන්න ඕනේ. ශ්‍රාවක සංඝයා, ශ්‍රාවක සංඝය කියලා අපි කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආදී රහත් සංඝ පරපුර, ශ්‍රාවක සංඝ රත්නේ රාගදේශම ඕනේ. එතකොට ඒ ශ්‍රාවක සංඝ රත්නේ සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම. ඒ විදිහට සරණ පිහිටගෙන ගිහිල්ලා ඒ සරණී පිහිටලා ඊට පස්සේ ඉමින් ඉමින් තමයි ධර්ම මාර්ගේ පුරුදු කරගන්න තියෙන එක පාටම නම් කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. කටින්නම් පුළුවන් ක්‍රියාවෙන් මං කියන්නේ. කටින් මම නම් හොදයි කිය කී කොච්චර ජරාව අහංගම් ඉන්නවද මේ ලෝකේ? ඒක මොකටද? මේකේ තියෙනවා මේ කතරගම දෙවියෝ පත්තිනි දිවාදී මගපල්ලාභි දෙවිවරුන්, ඉතින් යාලගෙන් ප්‍රයෝජන ගත්තට කමන්න යන්නේ කියලා කියන. නෑ, ඒක මෙහෙම එකක්. මේ වගේ දේවල් මිනිස්සු තුළ ඇති වෙන්න පුළුවන්. අමනුෂ්‍ය ලෝකේ ගැන අපි දන්න ප්‍රමාණය අඩුයිනේ. අමනුෂ්‍යය ගැන කොහොමද දැනගන්නේ? මේ මනුස්සෙන් වඳුන ගන්න බෑ. තමන් ළඟ ඇසුරු කරපු එක්කෙනාව අපිට හඳුන ගන්න පුළුවන්ද? මේ හිනා වේගනෙන එක්කෙනාව අපිට අඳුන ගන්න පුළුවන්ද? පණ දෙන්න කතා කරලා අනිත් පැත්තෙන් ගහනවානේ මිනිස්සු. මිනිස්සු අඳුන ගන්න බැරි එකේ අමනුෂ්‍යය අඳුන ගන්නේ කොහොමද?
කොහොමත් බෑනේ. මිනිසුන්ගේ වංචා අපිට හඳුනාගන්න බැරි එකේ, මිනිසුන්ගේ තක්කඩිකම් හඳුනාගන්න බැරි එකේ, මිනිසුන්ගේ ට්‍රික්ස් හඳුනාගන්න බැරි එකේ. අමනුෂ්‍යන්නේ ට්‍රික්ස් හඳුනාගන්නේ කොහොමද? අමනුෂ්‍යනි තක්කඩිකම් බෑනේ. ඉතින් ඒ නිසා මේක අපිට සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා. උන්වහන්සේ සම්මා සම්බුදු නිසා, ලෝකවිදු නිසා. දැන් මේ ශාසනය පිරිහීගෙන යන කාලේ, අමනුෂ්‍යය බලවත් වේගෙන යන කාලේ, අමනුෂ්‍යයන්ට පුළුවන් නොයෙක් ආකාරයේ ට්‍රික්ස් දාලා මිනිස්සුන්ව මෙහෙම අල්ලේ තියලා නටවනවා මේ කාලේ අමනුෂ්‍යයෝ. දැන් ඔබ දන්නවනේ අපේ රටේ දේශපාලනඥයෝ ගම්මු මිනිස්සුන්ටනේ පුප්පන්නේ. අමනුෂ්‍ය ගාවට ගිහලා වෙ ඉන්නේ බලු කුක්කෝ වගේ නැද්ද? බලු කුක්කෝ වගේ ධන ගහගෙන ඉන්නවා මිනිස්සුන්ට පුප්පනවා. නමුත් ඡන්දෙ දෙන්නේ කවුද? අමනුෂ්‍යද මිනිස්සුද? ආන් ඒකයි. ඉතින් ඒ නිසා මේ කාලේ අමනුෂ්‍යෝ මිනිසුන්ව හොඳට නටවන කාලේ. දැන් මේකේ තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. ගම්බාර දෙවියන්ට ගෙවල් වල පහන තියෙන අය, ඒ පහන තියෙන එක නවත්තන්නද කියලා? ඕව නවත්තන්න එපා. නැවැත්තුවොත් නවතුපු එක්කෙනා ගුටි කන්න ඕනි. පුළුවන් තරම් පුරුදු වෙන්න එහෙම එකක් වෙලා නම් ටික ටික පින්දිදි හිමීට සරණේ පිහිටන්න බලන්න තමන්. ඒක විවේචනය කරන්නේ නැතුව. ඒ තරම් සංකීර්ණයි අමනුෂ්‍ය ප්‍රශ්නේ. මම හොඳට අධ්‍යයනය කරපු එකක්. ඒක ගොඩාක් සංකීර්ණයි. ඒක ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සංකීර්ණයි. හොඳම දේ තමයි දරුවනේ අමනුෂ්‍ය ප්‍රශ්නේ පැත්තකින් තියන්න. තියලා අමනුෂ්‍ය ප්‍රශ්නේ සංකීර්ණයි, ඒ නිසා ඒක පැත්තකින් තියන්න. පුළුවන් කරන්න පුළුවන් කොටස ගන්න. කරන්න පුළුවන් කොටස තමයි බුදුරජාණන් වහන්සේව හොඳට සරණ යන්න. ධර්මයත් හොඳට සරණ යන්න. ශ්‍රාවක සංඝයා හොඳට සරණ යන්න. ඊළඟට තව එකක් අහනවා, මේවනම් සංසාරේ ප්‍රශ්න වෙන්නේ ඇති. මොකද්ද? තමන් බඳින්න ඉන්නේ බොයෆ්‍රෙන්ඩ් ගැන අහන්නේ මං හිතන්නේ. එයා පුරුදු වෙලාලු නරක චිත්‍රපටි බලන්න. අනේ මන්දා. ඊට පස්සේ යා ඩ්‍රින්ක්ස් ගන්නවලු. ඉතින් එයා ඒ ලියප ඒ දුව තීරුම් ගන්න ඕනේ තමන්ගේ අනාගතය ගැන. සංසාරි සෙට් එකක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. බැන්දට පස්සේ ඉතින් ඉවසන්න පුරුදු වෙන්න. එහෙනම් එච්චරයි තියෙන්නේ. ගොඩාක් ජීවිත මම දන්නවා බඳින්න ඉස්සෙල්ලා ගොඩ කරබුද. ගොඩක් අය හිතන්නේ බැන්දට පස්සේ හරියයි කියලා. හැබැයි මන් දන්න හැටියට නම් බැන්දට පස්සේ ප්‍රශ්න වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්න නම් බඳින්න ඉස්සර වෙලා ඒගොල්ලෝ ධර්මයේ පැත්තෙන් සුහදව ගුණධර්ම ගොඩ නගා ගන්න ඕනේ. ඒකට පළවෙනි තැන දෙන්න. බැඳන්ට පස්සේ මැරෙනකම්ම ජීවත් වෙන්න ඉපැ ඉස්සරහට. දික්කසාද වීම ලේසි එකක් කියලා තමයි දැන් හිතන් ඉන්නේ. ලීස්ටෙන් ප්‍රශ්න ආපු ගමන් දැන් අලුතෙන් තීරණය කරන්නේ ඩිවෝස් වෙන එක. එහෙම කලබල වෙනවට කලින් හොඳයි බඳින්න ඉස්සර වෙලා පොඩ්ඩක් දෙන්නට දෙන්න ධර්මානුකූලව තමන්ගේ ප්‍රශ්නේ නිකන් ඒක සමනය කරගන්න විදියට එකතු වෙන්න. අඩු ගන්න දරුව ලැබුණාට පස්සේ දරුව දිහා බලලවත් හදින්න පුළුවන්. ඒකයි මේකේ අහලා තියෙනවා ප්‍රශ්න කීපයක්. මේකේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මගින්
බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවක් හදන්න යනවා. ඒ ගැන කියා දෙන්න. දැන් බලන්න දරුවනි, බෞද්ධ සම්බන්ධ ශාලාවක් අපිට නැති නිසානේ අපි මේ හැමතැනම යන්නේ. අපිට බෞද්ධ සම්බන්ධ ශාලාවක් නැති නිසා අපි එකපාරක් දහම් සක්මණ, යොවුන් දහම් සක්මණ එක තැනක. ඔන්න ඊට පස්සේ වේදන් වැඩි. මේ වැත් වේදන් වැඩි, මේ අපි කික්කනාගෙන් අනුග්‍රහ කරන් තමයි කරන්නේ මේ. ඔන්න ඊළඟට මෙතන. අපිට ඊළඟ අවුරුද්දේ කොහෙද දන්නේ. එහෙම නියන්නේ. අපිටම කියලා තැනක් තිබ්බොත්, අපිටම කියලා තැනක් තිබ්බොත් අපිටම කියලා වැටිලා නිදහසේ. අපිට එතකොට මේ ඕන තැනක පුරවලා ඉන්න පුළුවන් අපේනේ. ඉතින් ඒකට තමයි මේ විශේෂයෙන්ම මේ ඔන්න වෙසක් එනවා. අපිට තැනක් නෑ. දහස් ගානක් එකපාර වාඩි කළා සීල් සමාදන් කරන්න තැනක් නෑ. ඔන්න යොවුන් දහම් සක්මන් එනවා. මේ දූල පුතාල ඔක්කොම එකට එකතු කරලා තීන දෙයක් කාලා බීලා ධර්මයේ බෙදලා බෙදාගෙන සන්තෝෂයෙන් යන්න අපිට තැනක් නෑ. ඉතින් ඒ වගේ දෙයකට අපිට උදව් උපකාර ලැබුණොත්, සීළු දෙනා එකතු වෙලා අපිට කරගන්න ලැබුණොත් කොච්චර හොඳයිද? තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආර්යපවාද කියන්නේ මොනවාද? ආර්යපවාද ප්‍රශ්නේ ගොඩක් තිබ්බා. ආර්යපවාද කියන්නේ බුදුරජාණන් වහන්සේට ගැරහීම, ධර්මයට ගැරහීම, ශ්‍රාවක සංඝයාට ගැරහීම, බෝධින් වහන්සේට ගැරහීම, ඊළඟට චෛත්‍යයට ගැරහීම, ඊළඟට දැන් ඔය කියන්නේ මේ ලංකාවේ බුදුන් උපන්නා කියලා බුද්ධ භූමියට ගැරහීම, මේවා ආර්යපවාද. එතකොට ආර්යපවාද සිදුවෙන ආකාර, ආර්ය සිදුවෙනවා වචනෙන්, ෆේස්බුක් වලින්, වෙබ්සයිට් වලින්, පත්තර වලින්, පොත් වලින් ආර්යපවාද සිදුවෙනවා. කයින් ආර්යපවාද සිදුවෙනවා. ආර්යපවාද සිදු වුණාම පිළියම් කරගන්නේ කොහොමද? මේ කාලේ අපිට වාසනාවක් තියෙනවා, එක්තරා වාසනාවක් තියෙනවා. ආර්යපවාද වුණා නම් විශේෂයෙන්ම අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑයට ගිහිල්ලා, රුවන්වැලි මහාසෑය කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉබඳු තැනක්. මහාසෑයට ගිහිල්ලා මල් අරගෙන තුන් වතාවක් ප්‍රදක්ෂිණා කළා, බුදුගුණ සීකර කරා, ඒ මල් පූජා කළා, වන්දනා කළා. කියන්නේ අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මං දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, බෝධින් වහන්සේලාට, බුදු පිළිමවලට, විහාරවලට, සෛත්‍යවලට, පුද පූජාවල් වලට මං ගරහලා තියෙනවා නම්, මගේ අතින් ගැරහීමක් වුණා නම්, ආර්යපෝදක් වුණා නම්, ඒට මට සමාව ලැබේවා කියලා පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් සමාව ඉල්ලන්න. මං දන්නවා අපි එකපාරක් සේරුවිල මංගල මහා සෑයට බුදුරජාන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩෙන්නේ. ලලාට කියන්නේ නලල. එතකොට සාම්පති බ්‍රහ්ම රාජයාටත් ලලාට ධාතු වඳින්න නම් මේ සේරිවිලට එන්න ඕනේ. ලෝකේ එච්චරයි. සක්දේවතු වඳින්න නම් ලලාට ධාතු සේරිවිල චෛත්‍ය වඳින්න ළඟට එන්න ඕනේ. වෙන තැනක් නැහැ. පළතුරු පූජා තිබ්බා කියලා මේ කොළු ගැටව Facebook වල හරියට ගැරහැව්වා. ඔක්කොම ආර්යපවාද කරගත්තා. ඒ අය ගිහිල්ලා සමාව ගන්න ඕනේ. ඒකට නම් ඉතින් රුවන්වැලි මහාසෑය චේරුල චෛත්‍ය රාජය වැඩසිරි නිසා ගිහිල්ලා සමාව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඒව කරගත්තු අය ආර්යපවාදයක් වුණාම ඒක සමාව ගත්තේ නැත්තම් අහස උසට දානි දුන්නත් ඉස්සල්ලා විපාක දෙන්නේ ආර්යපවාදේ. අපායේ ගිහිල්ලා තමයි ඊළඟ පින්න පල දෙන්නේ. අපාය ගිහිල්ලා ඇවිල්ලා පින ඉස්සර වෙන්නේ. ඒ නිසා ආර්යපවාද කියන්නේ හරීම භයානක එකක් දරුවනි. ඊළඟට මේක අහලා තිබුණා, තමන්ට ගැළපෙන සහකාරයා හෝ සහකාරිය හොයාගන්නේ කොහොමද කියලා. ඒක හරි වැදගත් එකක්.
ඇයි අප්පා කවුරු හම්බ වෙනවද කියලා දන්නේ නැහනේ. මේකට දරුවනේ මෙහෙම කරන්න, මල් වට්ටියක් අරගෙන රුවන්වැලි මහාසයාය වන්දනා කරලා මල් වට්ටිය පිටින් මල් පූජා කරලා අපි කියමු සුදු නෙළුම් වට්ටියක් කියලා, ඒක පිච්චමල් කියමු වට්ටිය පිටින්, නිකන් නෙමෙයි ඈ, වට්ටිය පිටින් පූජා කරලා වන්දනා කරලා හිතන්න බම් බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරපු පින්බලෙන් සංසාරේ මගේ සංසාර ජීවිතේ මාත් එක්ක සුහදව වාසය කළ, මට දුක් නොදී මා සමග සුහදව වාසය කළ මගේ සහකාරියක් සිටිනවා නම් මට ඈ ලැබේවා. මාසික සුහදව වාසය කළ සහකාරුවෙක් සිටිනම් ඈ ලැබේවා. මොකද අපිට සුහදව වාසය කරපු ඈ සංසාරේ හම්බ වෙනවා, ඊළඟට සඳු සරුවල් වෙවි හතුරුකම් කරපු අයත් හම්බ වෙනවා. ඉතින් අපිට තෝරගන්න බෑනේ. අර වගේ කළාම මේ අර මල් පූජා කරපු පින්බලෙන්, තෙරුවන් සරණේ පිහිටපු පින්බලෙන් බහසෑට ගරුසරු දක්වලා ගරුකල යුත්තන්ට ගරු කරපු මංගල කාරණායවා ඒ පින්බලෙන්. මොකද හේතුව අද අපි මේ වාසය කරන්නේ දරුවනි ලංකාව කියන්නේ පතිරූප දේශයක්. ලංකාව කියන්නේ පතිරූප දේශයක්. පතිරූප දේශයක් කියලා කියන්නේ දැන් මිහිඳු මහරහතන් වහන්සේට ණයගැති වෙන්න අපි ඔක්කොම අපි ණයගැති උන්වහන්සේට මිහිඳු මහරහතන් වහන්සේ අපිට ධර්මයේ දායාද කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතයේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා දැකලා ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වෙන් කළා, ශ්‍රීමා බෝධිය වෙන් කළා. එතකොට ඒ නිසා අපි පතිරූප දේශ වාසයක ඉන්නේ. දැන් පිටරට මිනිස්සෙකුට ඉන්දියාවේ මිනිස්සෙක් අතින් හරියට මම දැකලා තියෙනවා පිටරට මිනිස්සුන්ට ඉන්දියන් කාර්යයන්ට හරියට ආර්යපාද වෙනවා. හරියට වෙනවා. ආර්යපාද සමව ගන්න දන්නේත් නැහැ. ළඟපාත තැනුත් නැහැ. අපිට එහිමේ බස් එකගෙන ගන්නවත් පුරි. දවසින් පුළුවන් අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්නට. අන්න ඒ වගේ ආර්යෝපාදයක් වුණාම ඒක විසඳ ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මං කියේ ලොකුම ගැටලුව තමයි මේ තෙරුවන් සරණ අපිට පිළිට ගන්නට බැරිකම. අපිට මේ ප්‍රශ්න දිහා බැලුවම ගොඩාක් තේරෙන්නේ මේ තෙරුවන් සරණේ පිහිටා ගන්න බැරිකම තමයි ගොඩක් තියෙන්නේ. මං හිතන්නේ පොඩි දරුවෙක් ඉවිලා තියෙනවා, ටීවී බලන්න නම් පුළුවන්, ඊට පස්සේ නිදා ගන්න පුළුවන්, පාඩම් කර ගන්න බෑ කියලා. ඒකයි මං කිව්වේ දරුවනි මොනවා හරි දෙයක් අපේ හිතට ඇබ්බැහි වුණාම මේ කාලේ ඒ ඇබ්බැහි වෙච්ච දෙයින් හිත නිදහස් කරගන්න හරි අමාරුයි. ඒ නිසා මේ හිතන්න ඉගෙන ගන්න ඕනේ. හිතන්න දරුවනේ මෙහෙම දෙමව්පිය වයසට යනවා, අපේ දෙමව්පියොත් කවදරි වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරිලා යනවා. ඒ නිසා අම්මා තාත්තට මට හැමදාම සලකන්න බෑ. මං ශක්ති සම්පන්න වෙන්න ඕනේ, මං ඉගෙන ගන්න ඕනේ, මම ධනයක් ධාර්මිකව ධනිය උපයා ගන්නට දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ, ඒකට මං ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්තම් මට රස්සාවක් නෑ, මට මුකුත් කරගන්න බෑ. අම්මා තාත්තා හැමදාම ඉන්නේ නෑ, මගේ ළඟ අම්මා තාත්තා හැමදාම නෑ, මගේ ළඟ මම ඉගෙනගත් උදේ ඇත්තමයි මට පිහිට වෙන්නේ කියලා මේකේ වටිනාකම වෙනේ කරන්න. ඇත්තනේ ඒක. අම්මා තාත්තා හැමදේම නෑ. ඒගොල්ල දෙන්න සලකන ඕනවටත් වැඩි. දෙමව්පියෝ අපිට සලකන ඕනවටත් වැඩි මේ කාලේ. ඊළඟට කියනවා මේ අපිට අහන්න ලැබෙනවා අඟුලිමාල පිරිත නිතර කියන්න කියලා.
අප අසා තියෙන්නේ ගර්භණී මාතාවන්ට කේතුයි කියලා. හරි. අඟුලිමාල මහරහතන් වහන්සේ අඟුලිමාල පිරිත කිව්වේ ගර්භණී මාතාවකට තමයි. නමුත් ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්තනේ. දැන් කියමු කවුරු හරි කෙනෙක් බයටපත් වුණා. එයා දන්නේ අඟුලිමාල පිරිත. අඟුලිමාල මහරහතන් වහන්සේ සත්‍යක්‍රියා කොට ගර්භණී මාතාව සුවපත් කළ බව සත්‍යයි. මගේ බය දුරු වේවා. මේ සත්‍ය බලෙන්. එතකොට ඒක බොරුවක්ද ඇත්තක්ද? ඒක ඇත්තක්. අඟුලිමාල පිරිතේ බල සම්පන්නකම තියෙන්නේ ඒකයි. එතන තියෙන ඒකේ තියෙනවා කපට්ටායි මහා තේජං. කල්පයක් පවතින මහා තේජ ඇති. මම ඔබට උදාහරණයක් කියන්නම්. සමහර අම්මලා අඟුලිමාල පිරිත ගැන අහලා තියෙන්නේ අඟුලිමාල පිරිත කියන්ට උනේ දරුවා ලැබෙන්න කිට්ටු වෙලා වේලාසනෙන් කිව්වොත් වේලාසනින් බබා හම්බ වෙයි. ඒක වැරදි. අර අනුරාධපුරේ මං අහුවා එකක්. අඩු වයසින් දරුවෙක් ලැබෙන්න ගිහිල්ලා අම්ම කෙනෙකුට මං හිතන්නේ 6 මාසයක වගේ අඟුලිමාල පිරිත කියලා සත්‍යක්‍රියා කළා. මේ අඟුලිමාල මහරහතන් වහන්සේ ගර්භණී මාතාවට කරපු සත්‍යක්‍රියාවේ අනුභවයේ මගේ කුසේ දරු සම්පත රැකේවා කියලා ඒ අම්ම සත්‍යක්‍රියා කළා. දරුවා රැකුණා. හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ මේ දරුවා අඩු වයසෙන් ගියොත් මේ බිහි වුණා නම් අමාරු වෙනවා. බබා බේර ගන්න. අඟුලිමාල පිරිත කියලා බබා මව කුසේ රැක්කා. එතන කොච්චර බලයක්ද මේකේ? ආන් ඒ නිසායි අපි මේ අඟුලිමාල ඒ විතර නෙමේ අඟුලිමාල පිරිත නිසා පිරිත නිතර නිතර පාඩම් නම් අණවින කොඩු වින වදින්නේ. එච්චර බලයක් තියෙනවා. එක එක්කෙන අණවින කොඩු වින හදිවුණියක් කරනවානේ. ඒවා වදින්නේ. වැදුනත් වදින්නේ බලේ දුර්වල වෙලා. ඉතින් ඒ නිසා මේ අඟුලිමාල පිරිතත් අනේ පුංචි පිරිතක් පුරුදු වෙන්න පුළුවන්. වාහනයක යන වෙලාවට කී කී යන්න, බස් එක යන වෙලාවට කී කී යන්න බොහොම හොඳ පිරිතක්. අඟුලිමාල පිරිත. ඉන්ටර්වියු එකකට යන්න ඉස්සෙල්ලා හොඳට අඟුලිමාල පිරිත කියලා සත්‍යක්‍රියා කරලා යන්න. මේක යහනවා ශ්‍රීමා බෝධින් වහන්සේ ලංකාවට වැඩම්මුවේ කාන්තාවක් නම්. ඒක එහෙම නෙමෙයි අහන්න ඕනේ දරුවෝ. ශ්‍රීමා බෝධි ලංකාවට වැඩම්මුවේ රහත් භික්ෂුණීන් වහන්සේ නමක් මුල් වෙලා. කාන්තාවක් කිව්වොත් හරි නෑනේ. අද ශ්‍රීමා බෝධින් වහන්සේ අසලට යන්න දෙන්නේ නැත්තේ ඒක මෙහෙමයි කියන්න ඕනේ. අඟුලිමා මේ අපි දැන් කලාවට චිත්‍ර කලාවට අපි පාත්‍රයේ මෙහෙම පොඩි පාත්‍රයක බෝධින් වහන්සේ නමක් රෝපණය කරලා භික්ෂුණියකගේ රූපයක් අපි අඹනවා චිත්‍රවල තියෙනවා. හැබෑවට උනේ ඒක නෙමෙයි. ජයශ්‍රීමා බෝධින් වහන්සේ සංඝමිත්තා රහත් මෙණින් වහන්සේ වැඩමෙව්වේ අත් තමන්ගේ අතින් නෙමෙයි. එතුමේ තමයි මුල්ුණේ වැඩම් මණ්ඩ. අන් මේ සංඝමිත්තා මෙණින් වහන්සේ බෝධින් වහන්සේ ස්පර්ශ කරපු බවක් අපි අහලා නැහැ. බෝධින් වහන්සේ ළඟට යෑමද කරන්න ඕනේ දැක බලා සිත පහදවා ගැනීමද? ඔය ළඟට යන්න තියෙන ආසාව නෙමේ ප්‍රශ්නේ. දැක බලා සිත පහදවා ගන්න ඒක තමයි. අයි සමාධි වාසිකම් ඉල්ලන්න ගියොත් දැක නෙමේ ප්‍රතිවිදස්සල වෙච්ච දේවල්. සමාධි වාසිකම් ඉල්ලන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒක බටහිරින් ගෙන එක ඒක නෙමෙයි අපිට ඕනේ. මේක අහනවා බුද්ධ පූජාව කීපයක් අහලා තිබා. බුද්ධ පූජාව සත්තුන්ට දැම්මට කවන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට පූජා කරපේක වටින්නේ සත්තුන්ටද?
එච්චර බාලිකන්ද ඒක? බුදුරජාණන් වහන්සේ දැන් ඔබ හිතන්න මෙහෙම, දැන් බලන්න අපි අදහස් කොච්චර වැරදිද කියලා. කතරගම ගිහිල්ලා අපි පළතුරු පූජාව තියෙනවා. ඒ පළතුරු පූජාවේ පූජා කොටසක් අරගෙන අපිට කොටසක් දෙනවද නැද්ද? දීපගමන් කට්ටිය පොරකාගෙන කන්නේ. එතකොට ඒක පොරකාගෙන කනවා. බුද්ධ පූජාව ඒ ගරු කරන්න ඕනේ. ඒකේ තියෙනවා ඔය ප්‍රශ්නේ අහලා තිබුණා, මේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගේ. ඒකේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේට පිදූදී ගැලපෙන්නේ සංඝ රත්නයට පිදීමයි. සංඝයා මහතෙරුන් වහන්සේලා නැත්තම් ඊළඟ සංඝයාට, ඊළඟ සංඝයාට නැත්තම් ආරාමිකේකට, ඒ වගේ තමයි පුදන්න කියලා තියෙන්නේ. ඒ විදිහට පුදන්න කියලා බුද්ධ පූජාව අහක දාන්න කියලා නම් නැහැ, විසි කරන්න කියලා නම් නැහැ. බුදුරජාන් වහන්සේට පිදූ දේ උතුම් දෙයක්. බුදුරජාන් වහන්සේට යමක් පරිහරණය කරන්න බාර දුන්නම ඒක උතුම් නැද්ද? ඒක නිසා තමයි අපි ගොඩක් විට කියන්නේ ගෙදර ගෙවල් වල පැන් එකක් පූජා කරන්න. බුදු පූජාව නම් වෙලාවට තියාගන්නවත් බෑ. බුදුරජාන් වහන්සේ බලන් ඉන්නවද? ඒ පිරිනම්පා වදාලා බුදුරජාන් වහන්සේ බලන් ඉන්නේ, හා දැන් මේ උපාසිකාව මට බුද්ධ පූජාව තියන්න යන කෝ බලන්න තියනවද කියලා? එහෙම බලන් ඉන්නවද? ඇයි බුදුරජාන් වහන්සේට කෙලිස් නැහැ? උන්වහන්සේ මේ අපි දිහා බලාගෙන නැහැ. අපි කෝ සරණ ගියාද මෙවුන්? කෝ පූජාවල් හරියට මෙවුන් තිබ්බද? නැහැ. අපි සරණ ගියොත් අපිට, අපි පිදුවොත් අපිට, අපි ගරු කළොත් අපිට බුදුරජාන් වහන්සේ නැහැ. උන්වහන්සේ පිරිනුවන් පෑවා. මේ දෙවිය භූතය වගේ බලාගෙන නැහැ පූජාවක් දිහා. ඒකයි වෙනස. භාවනා නියෝගීව සිටීමෙන් පමණක් නිවන් දකින්න පුළුවන්ද කියලා අහනවා. ඉස්සල්ලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ ප්‍රශ්නය අහපු දරුවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියවන තේරේ භාවනා නියෝගීව සිටීමෙන් පමණක් නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණයි කෙනෙකුට නිවන් අවබෝධ කරන්න තියෙන්නේ. මේ කාලේ පොඩ්ඩක් කරලා බලන්න, මේක අමාරුයි. මේ කාලේ අමාරුවෙන් තමයි කරන්න තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා අපි කතා කරාම තිසරණේ පිට ගන්න බෑ, හරියට තෙරුවන් සරණේ ආගන්න බෑ, සමාදන් වෙච්ච පංචශීලී හරියට රැක ගන්න බෑ. සමාධියක් පොඩ්ඩක් සිට එකඟ වුණොත් එයා රැවටෙනවා මගපල ලැබුවා කියලා. එක චූට සමාධියක් ඇති වේගෙන එනකොට ඔක අසර භූතේ ක්‍රින්ගනවා. ක්‍රින්ගල එයාට එක එක දේවල් වලට යා පොළඹවල මග වෙනස් කරනවා. සමහරුන්ට මේ යන්තම් චිත එකඟ වෙන වේගෙන එනකොට භූතය පෙනී හිටිනවා. පෙනී හිටලා වන්දනා කළා කියන දැන් ඔයා හරි දැන් ඕක කියන් යන්න කියලා අවුල් කරනවා. හරියට වෙනවා. රුවන්ගිලි මහසෑයට වන්දනාවකට දරුවන් කුසට ආපු අම්මලා ඉන්නවා කියලා මේකේ තියෙනවා. ඉතින් දරුවන් මෙහෙමයි, දරුවෙක් තමන්ගේ කුසට එන්න පුළුවන්. හැබැයි දරුවා උපදින්නේ එයාගේ සංසාර ගමන අනුවයි. අපි කොච්චර ආශා කළත් අපිට ඕන දේ දෙන්න බෑ. අපි ඒක උපේක්ෂාවෙන් තේරුම් ගන්න ඕනේ කාරණයක්. අපි කිමු සමහර අම්මලා ආසයි දරුවෝ ධර්මයේ තුලම ඉන්නවා දකින්න. නමුත් මගේ නම් අදහස ගොඩාක් විට අතේ ඇඟිලි පහ වගේ ළමයි පස් දිනක් හිටියොත් පස් දින පස් ආකාරයක්. ගුරුරේකට ශිෂ්‍යය පස් දිනක් හිටියොත් පස් දින පස් ආකාරයක් මේ කාලේ. එනිසා එකම විදිය අදහසෙන් එකම විදියට නැඹුරු වෙලා යන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ උපේක්ෂාව. අපි ආස කරන්න ඕනේ ඒ ළමයි ධර්ම මාර්ගයේ දියුණු කරන්න හොඳට යන්න ලැබේවා කියලා. නමුත් ඒ ළමයින්ටත් පිනක් තියෙන්න ඕනේ. සමහර විට
මේ අම්මලාගේ කුසේ උපදින්න පිනක් තියෙන්න පුළුවන්. ධර්ම මාර්ගය සම්බන්ධයෙන් වෙන පිනක් නේ ඕනේ. සංසාරේ ධර්මයේ පුරුදු කරපු පින. ඒක තිබ්බොත් හරි. එහෙම නැත්තම් අපිට කියන්න බෑ. මොකක් තිබුණත් වැදගත්ම දේ තමයි සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය ලැබුණ නැත්තම් පැවිදි වුණත් බෑ. එලිමහනේ ගෙදර බුදු කුටියක් හදාගන්න කියලා තියෙන එක හොඳයි. ගෙදර එලිමහනේ නම් මිදුල තියෙනවා නම් මිදුලේ පිළිම වහන්සේ නැගිනහිර පැත්තේ මෝනලා තියන්න විදිහට හදාගත්ත ගොඩක් හොඳයි. ඒ විදිහට තියලා එලි කුටිය එළිය වුණාට කමන්නේ. මම මහාසෑයට ගියහම මට මගේ අම්මා දැක්කා වගේ ලොකු සතුටක් එනවා. ගුණ වර්ණනා කරද්දී මං හඬ අඬා වදිනවා. ඒක මට නවත්තා ගන්න බෑ කියනවා. සමහර විට මහාසෑය හදන්න ඒ කාලේ මුල් වෙච්ච කෙනෙක් වෙන්න බැරි නෑ. එතකොට මේ ආත්මයේ ඒ ශ්‍රද්ධාව එනවනේ. පැවිදි වෙන්න ආසයි කියලා ගොඩක් මේ තියෙන ලියුම් ඉවල දෙමාපියෝ අකමැතියි කියලා. ඔව් ඉතින් දෙමාපියෝ ගැනත් ඉතින් අපිට බලන්න වෙලා තියෙනවනේ මේ කාලේ. පවුල්වල ගොඩක් ළමයි නැහනේ. හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා. අහලා තිනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නේ? මේක තමයි තෝරා ගන්නට බැරි මහා ප්‍රහේලිකාව. ඒ මේක එක එක වෙයිසින් මනුස්සයාට ඇති වෙන නිසා. හැබැයි ආදරේ මෙලොවට සීමා වෙන්නේ නැහැ. එයා පරලොව සුගතිය උපදිනවා දකින්නත් කැමති. අපි කියමු බිරිඳ කියලා. ස්වාමියා බිරිඳට ඇත්තටම ආදරේ නම් එයා පරලොව සුගතියේ උපදිනවා දකින්න කැමති. අතිකම ස්වාමියා කියලා බිරිඳ ස්වාමියාට ඇත්තටම ආදරේ නම් මෙලොවයි පරලොවයි පරලොව සුගතිය උපදින්නට කැමති. මෙලොව විතරක් ආදරේ බලාගෙන පරලොව දුගතිය නම් ඒ ආදරේ තිබ්බට වඩා හොඳයි නොතිබ්බනම්. මෙලොව විතරක් ඒ ආදරේ පවත්වලා මරණින් මත්තේ නයි වෙලා භූතේ වෙලා පෙරේතේ වෙලා ඇඟවල් බදාගෙන වාසය කරනවා නම් ඒ ආදරේ තිබ්බට වඩා හොඳයි ඒ ආදරේ නොතිබ්බනම්. ඒ තමන්ටත් ගැලවෙන්න බැරි බන්ධනයක් නම් ආදරෙන් තියෙන්නේ මොකටද ඒක? ආදරේ තියෙන්න ඕනේ මෙලොව යහපතයි පරලොව යහපතයි දෙකටම. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඔය කසාද බඳින අයට සම සීල සීලෙන් සමාන වෙන්න කිව්වා. ශ්‍රම ශ්‍රද්ධා ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න කිව්වා. සම ඡාග දන්දීමෙන් සමාන වෙන්න කිව්වා. සමපඤ්ඤා නුවණින් සමාන වෙන්න කිව්වා. ඒකනේ මේකේ තියෙනවා උපෝසත සීල් සමාදන් වූ දවසට වමනියෑමයි ඔළුවේ කැක්කුමයි ඇතිවේ. ඒක හොයන්න බෑ මේක නම් මොකද්ද කියලා. මෙහෙම වෙන්න පුළුවන්. වමනියෑමයි ඔළුවේ කැක්කුමයි දෙක ඇති වෙනවා පිත් කෝපෙන්. එක පිත කෝප වීමෙන් වෙනවා. ඒකට බෙහෙත් ගන්න ඕනේ. වමනියමේ ඔලුවකක්කම එන්න පුළුවන්. තමන්ගේ ඇඟට මොන හරි කැවිලා තියෙනවා නම් විසක්. විසක් කැවිලා තියෙනවා නම් වෙන්න පුළුවන්. මොකද මේක වෙන්නේ සිල්ගත් දවසට කියනවා. සිල්ගත් දවසට නම් සමහර විසක් කැවිලා තිබ්බොත් වෙයි. පිට කෝප එනවා නම් එන්නේ ආහාර හිඟකමින්. ආහාර රැයටත් ආහාර නැතුව උදේටත් හරියට කෑමක් නැතුව ඉඳලා හිදී සමහර අයට ඉක්මනට පිට ඇවිස්සෙනවා. එතකොට ඔළුවේ කැක්කුම එනවා. වමනේ ගියාම හරියනවා. ඒක පිට කෝපේ. ඒකට ඇඟ සිසිල් වෙන දේවල් ගත්තාම ඒක හරියනවා. ඇඟට වසවිස කැවිලා නම් ඒක කොඩිවින කැවිලා නම් ඒක අයින් කරන්න ඕනේ. ඒකට ওই විනරාජ කසාය දෙන තැනකට ගිහිල්ලා ඒ විනරාජ කසාය බිව්වම හරියයි. සමට අමනුස්ස බැල්ම. ඒකට පිරිත් කියන්න ඕනේ ටික ටික. අඟුලිමාල පිරිත් උනන් නිතර කියලා මහසෑයට ගිහිල්ලා වන්දනාමාන කරන්න පුරුදු වුණොත් හරියයි. යතුරුපැදියේ පදවඩ අතරේ දරුවේ පිරිත් කියන්න පුරුදු වුණා කියනවා. බොහොම හොඳයි පුතේ. මේ ගෙවන්නේ අපි ගිය ආත්මේ කරපු පිනක් නම් මේ ආත්මේ සිදුවෙන පව් මේ ආත්මේ කරන පින් වලින් කැපිලා යනවාද? එහෙම කියන්න බෑ පුතේ. හැබැයි මේ ආත්මේ පව් කරලා තියෙනවා නම්
ඉක්මනින්ම කරන්න ඕනේ පව් කරන එක නවත්තන එක ඉසල්ලා. ඊට පස්සේ කරන්න ඕනේ පව මතකට එන එක නවත්තන එක. මතකට එන එක නවත්තන්න තෙරුවන් සරණේ පිහිටලා කරපු පින් සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේක මග අරගන්න පුළුවන් වෙයි. මොකද ලබනාත්මේ දෙවියන් අතරට අපි ආගත්තොත් අපිට තියෙන බර දැන් මනුස්ස ලෝකෙනේ දැන් අපි ඉන්නේ. දැන් පුතේ අපි ඉන්නේ මනුස්ස ලෝකේ. දැන් අපිට ප්‍රශ්නයක් තිබුණත් ප්‍රශ්නයක් නැති ගානක්. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නේ. අපේ ටර්නින් පොයින්ට් එක ඊළඟ අවස්ථාව වෙන්නේ මරණාසන්න. මරණාසන්න අවස්ථාවේ මේක අනිපැත පෙරලිලා සතෙක් සර්පෙක් වුණොත් යකෙක් භූතෙක් වුණොත් පෙරේතෙක් වුණොත් අපිට මං හිතන්නේ අවුරුදු ලක්ෂ ගණන් විඳවන්න වෙයි. ඒක තමයි භයානකම කේස් එක. ඒක ඒ පස්සෙට ඒ එතනට ගහගෙන යන එක වළක්වන්න තමයි අපි මේවා කියන්නේ. මම කිව්වේ දැන් ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව අපි ඔයගොල්ලන්ට ආදරේ. ඒ ආදරේ නිසායි අපි මේවා කියන්නේ. අපි ආදරයක් නැත්තම් මේවා කියන්නේ නැහැ. එහෙනම් අපි ඕගොල්ලන්ව වර්ණනා කරනවා. වර්ණනා කරලා ඕගොල්ලන්ගේ රුපියල් දෙක ගන්නවා අපි එහෙනම්. ආදරේ නිසා තමයි මේවා කියන්නේ අපි. සාරණි පිටණ්ඩ සීලේ රකින්ද ස්මාර්ට් ෆෝන් වලින් මිදෙන්න Facebook ගහගෙන ඉndeපා ජරාව බලන්න එපා මත්ද්‍රව්‍ය ගන්න එපා අසත්පුරුෂිව ආශ්‍රය කරන්න එපා පින් කරන්න හොඳ කෙනෙක් වෙන්න කීකේ මොකයි කියන්නේ මේවා අපි. මේ කියන්නේ ආදරයට. අපිට ඕනකම තියෙන්නේ ඕගොල්ලන්ව සතර අපායට වැටෙන්න නොදී අඩු ගානේ තවතිසාවෙන් උඩට යනවා දකින්න. මේ මනුස්ස ලෝකෙට ආපු ඔයාලා ඒක තම තමන් කරගන්න ඕනේ. ඒක රංචුවට කරන්න බෑ. තම තමන් කරගන්න ඕනේ. සාරණි පිහිටන එක තම තමන් කරගන්න ඕනේ. මොකද දැන් අපි මනුස්ස ලෝකෙ මේ ආවට පෙර ආත්මේ අකුසලයක් බලවත් විදිහට ආවොත් බැරි වෙලාවත් ලබන ආත්මෙට බලපායිනි. ඒ ඔක්කොම නොවෙන්න තමයි මේ අපි කියන්නේ මෙව්වා. සරණේ මනාකොට පිටලා හිටියොත් පෙර ආත්මෙ අකුසලෙමත් ඉන්නේ ඉස්සරහට. සරණ බිඳගත්තොත් ඒක අපි ඔය ජ්‍යොතිෂේ ඔය අමනුෂ්‍යන්ට ඇදිලා යන ඒවා දේවාල ආනවින ඒ පස්සේ යන්නේපා කියන්නේ ඒකයි. ඇයි හැමතැනම වැටිලා ඉන්නේ? මනුස්ස ජීවිතේ වැරදිලා නීච ආත්ම වලට පත් වෙච්ච අය. ඒගොල්ලෝ දැන් අපේ ඥාතින් ඉන්නව කොච්චරවත් ඔය ලෝකවල මරිච්ච. දැන් ඔබ අවසාන අපි කිමු දැන් ඔබේ ජීවිතයේ අවසාන මොහොත කියලා මේ. එතකොට ඔය භූත ලෝකවල ඉන්න අය ඒගොල්ලන්ට පේනවා දැන් ඔන්න අපි දැන් මැරිගෙන යනවා. ඒගොල්ලෝ අර භූතයන්ට කියනවා අන් ඔබ එක්කෙනෙක් මැරෙන්න යනවා එක්කන් වරින්. එතකොට අපි ඉස්සරහා පෙනී හිටිනවා අපි ආදරේ හිටපු අය අපේ ඥාති අපේ මිත්‍රයෝ අපේ සහෝදර සහෝදරියෝ මැරිච්ච අය අඬ ගහනවා. එතකොට අපි හිත එතන පිහිටනවා. මෙතනින් චුත වෙන එකට භූත ලෝකේ. භූත ලෝකෙන් එක්කගෙන යන අමනුෂ්‍ය ගාවට ආයි බේරිලි බොරු. ඒව වළක්වන්න තමයි මේ කියන්නේ. මේ මොනවද මේ ආර්යෝපවාද වලින් බේරෙන්න කියනවා. ආර්යපවාද කළොත් එකෙන් වළකින්න කියනවා. ඒ සමාව ගන්න කියනවා. මේ අපි මේ ඔක්කොම කියන්නේ ඒකට. ඒ කියන්නේ දරුවනි ඕගොල්ලන්ට ගිහි ජීවිතයේ තුල අපිට තරම් ධර්ම ඉගෙන ගන්න අවස්ථාව නැහැ. අපිට තරම් මේක තේරුම් ගන්න ඕගොල්ලන්ට අවස්ථාව නැහැ. එතකොට
මේ දරුවන් කෙරේ අපිට තියෙනවන අනුකම්පාවක් අපි මේ ඇත්ත පහදලා දෙන්න ඕනේ. දැන් ඒකයි මම කිව්වේ ලංකාවේ බුදුන් උපන්නා කියලා මත යනවා ඒවට අහු වෙන්න එපා. ලාභිට මගපල දෙනවා ඒවට අහු වෙන්න එපා. ආහා ළඟට එන්න මම රහත් කරන්නම් කියලා කියයි ඒවට අහු වෙන්න එපා. ඇයි එහෙම අපි කියන්නේ මේ? අපි මේ වයසට ගිහිල්ලා මෝරලා ඔය අද්දකින් ලැබපු අය. ඒකයි මේවා කියන්නේ. අද්දකින් නැති අය එකපාරට අහු වෙනවා. දැන් මෙතන මට ගොඩාක් ලියුම් ගෙවලා තියෙනවා මඟපල ලබන්න ආසයි, ධර්මයේ පුරුදු කරන්න ආසයි. ඒ ආශාව තිබුණට මදි, නුවණත් ඕනේ. ඒ නුවණ තිබුණේ නැත්තම් අර එක එක කෙනා අඬ ගහනේ වේ යනවා අහු වෙලා. එහෙම නොයා ඉන්න නම් අර තෙරුවන් සරණේ පිහිටන්න ඕනේ. ඒකට තමයි අපි ගොඩාක් වෙ පොත්පත් ලියලා, ධම්මපදයේ බොහොම සරලව ලියලා, ජාතක කතා පොත් ලියලා, පිරිත් කියන ඇටි පුරුදු කර කර මේ හිමින් හිමින් ශක්තිමත් කරන්න හදන්නේ ඒකයි. මොකද හේතුව අපේ මනස අපි හිතන වේගෙන් මෝරන්නේ. අපේ කල්පනාව අපි හිතන වේගෙන් මෝරන්නේ. ගොඩාක් වයසක අය හරි මෝඩයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මම දැන් අපි ගත්තොත් සමහරු ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙනගෙන වෛද්‍යවරු වෙලා ඊළඟට ප්‍රොෆෙසර්ස්ලා වෙලා ලොකු දියුණු විදිහේ උපාධි අරගෙන ඉන්නවා. පිටරටවලත් ඒගොල්ලෝ එහෙම ජොබ් කරනවා. නමුත් මේ දැන් අපි මේ කතා කරන විෂයේ මුකුත්ම දන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඒවැ හරියට අහු වෙනවා මෝඩකමට. මේ විෂය ගැන හරි මෝඩයි. ඉතින් ඒ නිසා දරුවනි මේ කිව්වේ මේ හොඳම දේ තමයි හොඳට තිසරණේ ආරක්ෂා කරගෙන ධර්ම මාර්ගේ පුරුදු කරගෙන යන්නේ එක. තව දරුවෙක් අහනවා සිත සමාධිමත් වීමෙන් පවතින විට හිතට තරමක බිය ගතියක් හටගනි ඒ මොකද කියලා අහනවා. සමාධිය පුරුදු කරගෙන එනකොට හිතට බිය ගතියක් එනවා නම් ඒ භාවනා කරන එක නවත්තන්න. නවත්තලා හිතෙන් කරණිමිත්‍ය සූත්‍රය සජ්ජායනා කරන්න. සජ්ජායනා කරලා ඒ කරණිමිත්‍ය සූත්‍රයේ හිතෙන් සජ්ජායනා කරපු පින දෙවියන්ට අනුමෝදන් කරන්න. විශේෂයෙන් සමන් දෙවියන්ට වගේ ඒක තම ඉෂ්ට දෙවතාවුන්ට අනුමෝදන් කළා. මට බයක් නැතුව මේක පුරුදු කරගන්න ලැබීවා කියලා හිතෙන් අදිෂ්ඨාන කරගන්න. ඊට පස්සේ ආය කරන්න. එතකොට හරියනවා ඒවා. මේක අහනවා සතර පායේ කොතරම් සත්‍ය වුණත් වත්මන් පරපුරේ විශ්වාස නොකරයි. ඒ සනාථ කරන්නේ කෙසේද? හොඳ ප්‍රශ්නයක්. ඇයි වත්මන් පරපුරේ විශ්වාස නොකරන්නේ? ඒ දරුවන්ට බුද්ධ වචනේ අහන්න ලැබිලා නැහැ. බුද්ධ වචනේ අහන්න නොලැබුණා මේ විශ්ේ දන්නේ නැනේ. අපිට පුරුදු වෙලා තියෙන අපි ඉගෙන ගත්තේ යුරෝපෙන් ලැබිච්ච දැනුම. යුරෝපීය දැනුමෙන් අපි ඉගෙන ගන්නේ. දැන් අපි ගත්තොත් Facebook මේ ඔක්කොම පිටරටින් ආපු දේවල්නේ. මේ වාස්සේ තමයි අපි ඉගෙන ගන්නෙ. ඒ රටවල්වල මෙලොව පරලොව ගැන තියෙන දැනුමක්, විශ්වාසයක්, ආගමික මතයක්, බුදුවරුන්ගේ ධර්මයක් මුකුත් නැහැ. බුද්ධ දේශනාවලි මිසක් මේ ගැන පැහැදිලිව දැනගන්න වෙන ලෝක විශයක් නැහැ. ඒ විෂය දන්න කෙනෙක් නැහැ. ඉතින් එහෙමනම් මේ සුද්ධොත් ලෝකවිදු වෙන්න ඕනේ. ලෝකවිදු බුදුරජාන් වහන්සේ විතරයි. උන්වහන්සේ විතරයි සියලු ලෝකයන් ඒ විදිහටම දැක්කේ, අවබෝධ කළේ. ඒකටයි දරුණිය අපි කියන්නේ සරණ යන්න කියලා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන එහෙම පුරුදු කරගෙන තමයි කරන්නේ. අපි වුණත් පුංචි කාලේ එකපාරට මේ නිරේ තියෙනවා, പ്രേත ලෝකේ තියෙනවා, අපාය තියෙනවා කියලා මම වුණත් විශ්වාස කළේ නැහැ. මං එකපාරට විශ්වාස කළේ නැහැ. මොකද මං දන්නේ නැහැ විශේෂ. නමුත් මම දිගටම බුද්ධ දේශනා කියවන්න පටන් ගත්තා. බුද්ධ දේශනාවල තියෙන බුදු ගුණ එකක් එකක් ගන්න තේරුම් දේශනාවල තියෙන විදිහට තේරුම් ගන්න මාස ගත්තා.
ධර්මය. ඊට පස්සේ දැන් ඔන්න අපි නිකන් හිතමු සතර අපාය නැහැ කියමු. සතර අපාය නැහැ. සතර පායක් නැහැ කියමු. එතකොට දැන් ඔන්න අපි ඉන්නවා ජීවත් වෙලා මනුස්ස ලෝකේ. එහෙනම් අපි මරණින් මත්තේ කොහෙද යන්නේ? ආයි මෙහි ඉනවද? ආයි මනුස්ස ලෝකේ එනවනම් ඒ කොහොමද? එතකොට දෙවිවරුත් නැහැනේ. ඒ විදිහට ගියාම අපි යන්නේ පින් පව් නැත කියන මනසටයි. හොඳ පරිසරයක් ඕන ජරාවකට පුරුදු වෙන්න. ඕන ජරාවක් එයාට පුරුදු වෙන්න පුළුවන්. ඇයි පින් පව් විශ්වාස කරන්නේ? එතකොට සතර අපාය නැත්තම් දිව්‍ය ලෝක තියෙන විදියක් නැහැ නේ. දිව්‍ය ලෝකත් නැහැ. එතකොට පින් කර මිනිසුන් පින් කළ වැඩක් නැහැ. උපදින්නෙත් නැහැ. එහෙනම් අපි ඔක්කොම මරණින් මත්තේ පිරිනුවම් පානවා. මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන්නේ පිරිනුවම් පානවනේ. පිරිනුවම් පානවා නම් අපිට ධර්මයක් ඕනෙත් නැහැ. අන්න ඒ විදිහට බලනකට තමයි ධර්මයක අවශ්‍යතාවය එන්නේ. එතකොට දරුවනි සතර අපාය විශ්වාස නොකළා කියලා ධර්මයේ ඉගෙන ගන්න ආරම්භයේදී ගැටලුවක් නෑ. අපිත් සතර අපාය විශ්වාස නොකොට තමයි පුංචි කාලේ හිටියේ. පැවිදි වෙලත් අපි විශ්වාස කළේ නෑ. අපි පොඩි කාලේ පැවිදුණාට පස්සේ අපේ ගුරුවරුවත් අපිට එකපාරට සතර අපාය තියෙනවා පරිස්සම් වයන් මෙහෙම වයන් කියලා අපිට ඉගැන්නුවේ නෑ. අපිට ඉගැන්නුවේ හොඳට ඉගෙන ගනින් අසවලා හොඳ රසාම කරනවා හොඳ උපාධිධාරී වෙ ඉන්නවා අරයා මහාචාර්ය අරයා මෙහෙම අරයා කථිකාචාර්ය අරයා ඉස්කෝලේ හාරුව අරයා මෙහෙම කරනවා හොඳ අරයා වෑන් එකක් ගත්ත අරයා කාර් එකක් ගත්ත අරයා පොල්වත්තක් ඕවා තමයි අපිට අහන්න ලැබෙන පොඩි කාලේ චතරපය කතාව නෑ. ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ තමයි මේ අපිට තේරුණේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ කියලා. අපිටවත් අපේ ගුරු කියලා දුන්නේ ඒක ගුරුවරුන්ගේ වැරැද්දක් නෙමෙයි. අපිට එහෙම කියා දුන්නේ වැරැද්දක් නෙමෙයි. යමක් විනාශ වුණාට පස්සේ ඒක ඒ විදියටම මතුවෙන්නේ නැහැ. මං කිව්වේ කාලයක් තිබ්බ කියලා ලංකාවේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නැති. එහෙම කාලයක් තිබ්බනේ ලංකාවේ. ධර්මයක් කොහෙද එතකොට? දැන් මේ තියෙන දහම් ගඟුල ගැලුවේ නැහැ. දැන් දහම් ගඟුලක් ගලනවා. ඒ නිසා මේ ධර්මයේ දරුවනි හොඳට ඉගෙනගෙන ධර්මයේ අපිට පුරුදු කරගන්න දැන් හොඳට මතක තියාගන්න දැන් මෙන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ සරණ යන එක හොඳට ඉගෙන ගන්න. වරදින්නේ නැහැ. මං කියන්නේ අපි ඔයගොල්ලන්ට ආදරේ කියලා මේ ආදරයට කියන ඒවා. ධර්මයේ සරණ යන එක හොඳට සරණ යන්න. සංඝරත්නයේ සරණ යන්න. සීලේ ආරක්ෂා කරගන්න. තරුණ පුතාලා බඹසර විනාශ කරන්න එපා. සොයන් විඳිනේ විඳිනිට ඇබ්බැහි වෙන්න එපා. ඔන්න මං කෙලිම කිව්වා. ඇබ්බැහි වෙන්න එපා වට. ජරාව බලන්න ඇබ්බැහි වෙන්න එපා. දූල පුතාලා ඔක්කොටම මේ කියන්නේ. විනාශ වෙයි. ඔගොල්ලෝ විනාශ වුණාට පස්සේ විනාශ කරන්න කවුරුත් ඉඳි. හැබැයි විනාශෙන් ගොඩ දාන්න කවුරුත් නැහැ. තමන්මයි ගොඩ යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඕට ඇබ්බැහි නොවි හොඳට සිල්පද ටික ආරක්ෂා කරගෙන හිමින් හිමින් ගුණධර්ම දියුණු කරගෙන වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් සම්පූර්ණ කරගන්න තුනුරුවන් සරණ දෙව් රැකවරණ ලැබේවා කියලා මම සිතනවා. සාදු සාදු සාදු.